සුබ දවසක්. අද අපි කතා කරන්න යන්නේ මදසරුභාවය ගැන. මදසරුභාවය කියන්නේ මොකද්ද? මදසරුභාවය කියන්නේ අලුත් විවාහ වෙච්ච යුවලක් සතියට දෙතුන් වතාවක්වත් ස්වාභාවික සංසර්ගයේ නිරත වෙලා අවුරුද්දක් යනතුරුත් ඔවුන්ට දරු සම්පතක් හිමි කර ගැනීමට අපහසුත් නම් අපි එම යුවල මදසරුභා යුවලක් ලෙස අපි සලකනවා. එතකොට මදසරුභාවයට විවිධාකාර හේතු තියෙනවා. ඒ කියන්නේ පුරුෂයන්ගේ හේතු වගේම කාන්තාවගේ හේතුත් තියෙනවා. මදසරුභාවය සඳහා විවිධ පරීක්ෂණ සහ ප්‍රතිකාර වර්ග තියෙනවා. ලංකාවේ තියෙන ප්‍රතිකාර වර්ග වලින් ප්‍රධාන වශයෙන්ම බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර තියෙනවා. ඒ වගේම සිංහල ආයුර්වේද වෛද්‍ය විද්‍යාව, යුනානි පංචකර්ම සිද්ධ වගේ ප්‍රතිකාර, ඒ වගේම යන්ත්‍ර මන්ත්‍ර, කළු කුමාර දිෂ්ටිය ඒ සම්බන්ධ ප්‍රතිකාර වගේ විවිධ ඇදහිලි මතිමතාන්තර වලින් මිශ්‍රිත විවිධ ප්‍රතිකාර වර්ග මදසරුභාවය සඳහා තියෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාව අතින් බැලුවහම මදසරුභාවයට ප්‍රතිකාර කරනකොට ප්‍රතිකාර වර්ග ප්‍රධාන වශයෙන් අපි කලලයක් පිළිසිඳ ගැනීමට ස්වාභාවික සංසර්ගයේ අපහසුත් වෙනවා නම් අපේ IUI තාක්ෂණය කියන්නේ පුරුෂයාගේ ශුක්‍රාණු පිටතට අරගෙන ඒකේ හොඳ ශුක්‍රාණු ටික තෝරලා ඒවා පිළිපහදු කොට කැටීටරක් මාර්ගයෙන් කාන්තාවට යෝනි මාර්ගයෙන් ගර්භාෂය තුල තැම්පත් කිරීම සිද්ධ කරනවා. අපි මේකට කියනවා IUI ප්‍රතිකාරය කියලා. මීටත් වඩා දියුණු ප්‍රතිකාර තියෙනවා නලදරු තාක්ෂණය. නලදරු තාක්ෂණයේදී අපි කරන්නේ ශුක්‍රාණුවයි බිත්තරයයි ඒ කියන්නේ ඩිම්බයයි එළියේ නාලයක් තුල පරීක්ෂණාගාරයේ කල්ලයක් හදලා ඒ කල්ලය කාන්තාවගේ ගර්භාෂයේ තැම්පත් කිරීම තමයි අපි කරන්නේ. එතකොට මෙම ප්‍රතිකාර තුන ඒ කියන්නේ ලෝකයේ දියුණුම රටවල් පවා බටහිර වෛද්‍ය විද්‍යාවේ දියුණුම රටවල් පවා නලදරු තාක්ෂණයෙන් උනත් 100%කට වඩා සාර්ථකත්වයක් ලබන්න බෑ. එතකොට ඉතුරු 50% ඒ කියන්නේ කිසිදු ප්‍රතිකාරයකනොත් කාලයක් ගැප් ගැනීමට අපහසුත් වෙන අවස්ථාව අපි ඉංග්‍රීසි බටහිර වෛද්‍ය විද්‍යාව අපි සලකනවා unexplained infertility කියලා. ඒ කියන්නේ අපි කාලයක් සෑදෙන ආකාරය බැලුවහම කාලයකට ප්‍රධාන වශයෙන්ම සෑදීමට අවශ්‍ය සාධක තමයි හොඳ ශුක්‍රාණුකුයි බිත්තරේකුයි ඩිම්බයකුයි තියෙන්න ඕන. ඒ වගේම මේ ශුක්‍රාණුවයි ඩිම්බයයි සරු වෙන්න ඕන. මේ දෙකේ එකතු වීම තියෙන්න ඕන. හැබැයි මේ සාධක දෙක තිබුණට සියලු දෙනාටම ගැප් ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එතකොට මේකේ යම්කිසි අදෘශ්‍යමාන යම්කිසි නොපෙනෙන මානයකුත් තියෙනවා. අපේ විවිධ ප්‍රතිකාර වර්ග සාසඳා බැලුවහම මේ අදෘශ්‍යමාන කොටස හරිම නොපෙනෙන මානෙ පිළිබඳ පැහැදිලි අවබෝධයක් කාටවත් විස්තර කරන්න විදියක් නැහැ. නමුත් විවිධ ආගම්වල ආගමික ශාස්ත්‍රවරුන් දේශනා කරපු දේවල් දිහා බැලුවහම තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා කාලයක් සෑදීමට අවශ්‍ය ප්‍රධාන සාධක තුනක් මජ්ක්‍ධිම නිකායේ මහාතණ්හා සංකේ සූත්‍රයේ ත්‍රිපිටකේ. ඒකේ තියෙනවා කාලයක් සෑදීමට ප්‍රධාන වශයෙන්ම ශුක්‍රාණුයි බිත්තරයයි එකතු වීමයි එහි සරු භවය වගේම විඥානය පහළ වීම. ඒ කියන්නේ විඥානය පහළ වෙන එක හරිම සියුම් දෙයක්. ඒ කියන්නේ පණ එන විදිය කලලයට. කලලයට පණ එන විදිය හරිම සියුම් දෙයක්. ඒක කර්මානුරූපීව තමයි සිද්ධ වෙන්නේ. එතකොට අපිට පේනවා අපි බටහිර වෛද්‍ය විද්‍යාව unexplained infertility කියන්නේ මේ කර්මානුරූපීව කල්ලයේ සෑදෙන ආකාරය. කියන්නේ මෞකුස පිළිසිඳ ගන්න ආකාරය. ඒ කියන්නේ කර්මය කෙසේ මේ කල්ලයේ සෑදීමට බලපානවද කියන දේ ඊටාම සියුම් ඊටාම ගැඹුරු දෙයක්. එතකොට මට හිතෙන්නේ අපි සියලු දෙනාටම කල්ලයක් සෑදීමට ප්‍රධාන අවශ්‍යතාවල් වගේම හොඳ ශුක්‍රාණු බිත්තරයයි තිබෙන වගේ මේ දෙක එකතු වීම වගේම Tamanට හොඳ ආධ්‍යාත්මික පසුබිමක් අවශ්‍යයි කියන එක තමයි මගේ අවබෝධය.